ඉතින් ධෛර්යයෙන් එම්ලිව බේර ගන්න බැරි වෙච්ච දැන් අතර වෙනවා පහ ඔෆිස් එකට. ඔෆිස් එකට ඇවිල්ලා ඔහු කල්පනා කරනවා එම්ලිය හොම්ම මෙන්න. මම වාහනේ GPS එක ට්‍රැක් කරගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාව හොයා ගන්නවා. ඊට පස්සේ ඔයා මාත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි ධෛර්යයට දනුවන් හම්බ වෙනවා. හැබැයි එකපාරටම ධෛර්ය කියනවා එම්ලිට කායක නවත්තන්න කියලා. එම්ලි හනුවා ඇයි? ධෛර්ය කෑ ගහලා කියනවා මැඩම් කායකෙන් එළියට බහින්න. මේ දැම්මම මම ඔයාට කිව්වේ එළියට බහින්න කියලා. ඔයාගේ කන්ද ගැහෙන්නේ නැද්ද මැඩම්? ධෛර්ය එම්ලිට ඒ විදිහට කෑ ගහනවා. කායකෙන් එළියට බහලා එම්ලි කේන්තියෙන් ධෛර්යට කියනවා මං මේ කියන දෙත් මතක තියාගන්න. මම එම්ලි. එම්ලිගේ දුව. අපවතාවක් ඔය ගන්න එක මගේ මූණට දික් කරොත් එහෙම ඕකේ ඔණ්ඩයක් ඔයාගේ මූණට ආවේ. ධෛර්යත් කේන්තියෙන් එම්ලිගෙන් අහනවා මැඩම් ඔයා හිතාගෙන ඉන්නේ මේක මට හොඳ දෙයක් කියලාද? අනිවාර්යයෙන්ම ඔයාගේ හස්බන්ඩ්ගේ වාහනේ GPS ඇති. දැන් ඉතින් එයා පොලිසිය කට්ටියත් එක්ක එකතු වෙලා අපිව ලේසියෙන් ට්‍රැක් කරගන්න විදිහ බලනවා ඇති. ඒ නිසා මෙතන ඉඳගෙන අපි දෙන්න යන්න ඕනේ පයින්. මැඩම් එහාට යන්න. මං කිව්වේ එහාට යන්න කියලා. දැන් ඉතින් ධෛර්යගේ කේමට අනුව එම්ලිට සිද්ධ වෙනවා කැලපාරෙන් පයින්ම ගමන් කරන්න. ඒ අතරෙදි අතරවට දැනගන්න හම්බ වෙනවා එතන වැඩ කරන සේවකයෙක්ගෙන්. සර් කායක මෙන්න මෙතන තමයි නැවතිලා තියෙන්නේ මෙන්න මේ ලොකේෂන් එකේ. අතරවේ මනසට තෑන්ක්ස් කරලා ඉක්මනින් මෙනවා ඔහු දීපු ලොකේෂන් එකට. ඒ අතරෙදි කැලෑව දිගේ ඇවිදගෙන යනකොට එම්ලි ධෛර්යගෙන් අහනවා තව කොයි තරම් නම් දුරක් අපි මේ විදිහට ඇවිදගෙන යන්නද? ඔහොම චොට්ටක් ඉන්න මං කියන දේක විනාඩියක් අහන්න. ඔයාට පුළුවන් ආපහු මාත් එක්ක යන්න එන්න. මං පොලිසිය කට්ටියට පැහැදිලි කරලා දෙන්නම් ඔයා කිසිම වැරද්දක් කළා නෑ කියලා. ධෛර්ය හනු එම්ලිගෙන් හරි මැඩම් ඔයා හැම කිව්වා කියමුකෝ. හැබැයි තින් පොලිසිය මිනිස්සු ඔයාව විශ්වාස කරන්නේ මොකටද? මොන සාධකේ පදනම් කරගෙනද? ඒ නිසා කරුණාකරලා කාලේ නාස්ති නොකර මෙතනින් යන්න. ධෛර්ය කියනෝ මං විශ්වාස කරන්නේ මිනිස්සු දෙන්නෙක්ව විතරයි. ඒ කෙනෙක් මම. අනෙකනා තමයි දුර්ගමෑනියෝ. මෙයාලා දෙන්න කැලෑව ඇතුලෙන් ඇවිදගෙන එනකොට දකිනවා මිනිස්සු කට්ටියක් එකතු වෙලා පූජාවක් තියෙනවා. ධෛර්ය හිමේට ඉම්ලිගේ පිටට ගන්න එක තියාගෙන ඉන්නේ. අනික අයට පේන නොපෙනෙන විදිහට ඔහු ගන්න එක හංග ගන්නවා. ධෛර්ය ඉම්ලිට කියනවා මැඩම් ඔයා මෙතන ස්මාර්ට් විදිහට හැසිරෙන්න නම් ඕනේ නෑ. එහෙම කරන්න උත්සාහ කරන්නත් එපා. ඔයාගේ මහත්තයා අපිව හොයන එක නවතිනකම් අපි පොඩ්ඩක් මෙතනට වෙලා ඉමු. එම්ලි බොහොම විශ්වාසයෙන් කියනවා මාව හොයාගන්නකම් එයා මාව හොයන එක නතර කරන්නේ නෑ. ධෛර්ය කියනවා හරි මැඩම් ඔයා එහෙනම් මෙතන චුට්ටක් පහසුවෙන් ඉන්න. මොකද අපිට ගොඩ වෙලාවක් මෙතන ඉන්න වේවි. එම්ලියගේ ෂෝල් එකෙන් මුණ කවර් කරගන්නවා. ධෛර්ය කියනවා මැඩම් ඔයා නිශ්ශබ්දව ඉන්න එක තමයි ගොඩක් හොඳ. එහෙම නැති වුණත් මට කේන් තියන්න පුළුවන්. ධෛර්ය එම්ලිව එතන දෙවියන් ගාවට එක් කරගෙන එනවා. එම්ලිට මතක් වෙනවා දේවිකා කියපු කතාව හරියටම පහ වෙනකොට පූජාව පටන් ගන්නවා කියලා. අය දේවිකාගෙන් සමාව ඉල්ලනවා අම්මේ මට සමාවෙන්න. මට ඔයාට දීපු පොරොන්දුව රැක ගන්න බැරි වුණා. ඒ කොහොම වුණත් දෙවමෑණිය මාව දේවාලයකට එක් කරගෙන ඇවිල්ලා. එම්ලි ඇස් දෙක පියාගෙන කියනවා අනේ දෙවියනේ ඔබ වහන්සේ සමහර වෙලාවල් වලට කරන්නේ හරි අමුතු දේවල්. ඔබ වහන්සේ දන්නවා මම කවුද කියලා. දෙකටම මාත් එක්ක ඉන්න. මේ නවරාත්‍රී උත්සවයේ දවසේදී ඔබ වහන්සේ හැම දිනටම ආශිර්වාද කරනවනේ. අනේ විශ්වාසයත් එක තමයි මම ඔබ වහන්සේට නමස්කාර කරන්නේ. ඔබ වහන්සේ කවදාවත් ඔබ වහන්සේගේ දරුවන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා මම දන්නවා. අපි හැමෝටම ආශිර්වාද කරන්න. ඒ අතරෙදි පූජාවට ලෑස්ති වෙලා දේවිකා කියනවා ගෙන්නිට. ගින්නි පොතේ එම්ලියකට කෝල් එකක් ගන්නකෝ. එයා කොහෙද ඉන්නේ කියලා අහන්න. එවලාවේදී රුද්‍රරාණා කියනවා දේවිකා එම්ලියාගේ වැඩත් එක්ක බිසී ඇති. දේවිකා කියනවා එහෙම නැත්නම් එයා මෙතන ඉන්න ඕනේනේ. එහෙත් ඉතින් එයාට මේ පූජාව වැදගත් නැද්ද? එයාට මේ පූජාවට වෙලාවක් නැද්ද? කියා කියනවා අන්න හරි අම්මේ. මං හිතන්නේ මේ චාරිත්‍ර වාරිත්‍ර වලින් එයාට කිසිම වැඩක් නැහැ කියලා. එයා මෙතනට එන්නෙත් නැහැ. අටට මෙතනට එන්න ඉඩ දෙන්නෙත් නැහැ. රුද්‍රරාණා කියනවා දේවිකා එම්ලි කිව්වා නම් එයා පූජාවට එනවා කියලා. අනිවාර්යයෙන්ම එයා පූජාවට එනවා. අපි එතකන් මේක පටන් ගමු. දේවිකා පූජාව පටන් ගන්නවා. අනෙක් පැත්තෙන් එම්ලි තියෙන්නේ දේව මෑණියෝ ගාව. ඇය පූජාව කරන්න එකතු වෙනවා. හැබැයි තින් ධෛර්ය එම්ලි ගැන හැ ගහගෙනමයි ඉන්නේ. පූජාව ඉවර වෙලා එම්ලි දෙවියන්ට වඳිනවා. ඇය ධෛර්යට පේන්නේ නැති වෙන විදිහට හංගගෙන හිටපගේ මොබයිල් එක අතට ගන්නවා. ඊට පස්සේ චුට්ටක් එහාට වෙනවා.
හැබැයි වෙනකොටත් අතර වහුට දීපු ලොකේෂන් එක ගාවට ඇවිල්ලා කායකින් බහැලා ඔහු කෑ ගහනවා ඉම්ලිගේ නම කිය කිය. හැබැයි තෙන් ඉම්ලිවත් ධෛර්යවත් මෙතන නැහැ. ඊට පස්සේ අතරව කැලෑව පැත්තට එනවා. ඔහු කෑ ගහලා අහනවා ඉම්ලි ඔයා කොහෙද ඉන්නේ? පොලිස් ඔෆිසර් කෙනෙක් අතරවට කතා කරලා කියනවා ඒ වෙලාවේදී මිස්ටර් රානා ඔයා ඔතනම ඉන්න. මාත්මගේ ටීම් එකත් එක්ක ඔතනට එනවා. ඉතින් ඒ වෙලාවේදී ඉම්ලි පැත්තකට ගිහිල්ලා අතරවට ඇගව තිබුණාර මොබයිල් එකෙන් කෝල් එකක් ගන්නවා. අතරව පොලිස් ඔෆිසර් එක කෝල් එකේ හිටියා වුණත් ඔහු කල්පනා කරනවා මේ කෝල් එකක් එන්නේ කාගෙන්ද? ඔහු අර ඔෆිසර්ට පස්සේ කෝල් එකක් ගන්නම් කියලා මේ නොදන්න අංකකින් එන ෆෝන් කෝල් එක ආන්සර් කරනවා. ඉතින් ඉම්ලි ගොතක ගහ කතා කරනවා අතරව මේ මම අතරව ඉම්ලි ඔයා කොහෙද ඉන්නේ කියලා අහන්න හදද්දිම ධෛර්යවෙල ඉම්ලිගේ අතේ තිබුණු මොබයිල් එක පොලේ ගහනවා. ධෛර්ය කියනවා මැඩම් මං ඔයාට ෆෝන් කරා නේද? ඔයා ස්මාර්ට් විදිහට හැසිරෙන්න උත්සාහ කරන්න එපා කියලා. දැන් ඉතින් අපිට මෙතනෙනොත් යන්න වෙනවා. එනවා යන්න. ඒ අතරේදී අතරව තින්නේ ගොඩක් කලබල වෙලා මේ ඉම්ලි කතා කරපු මොබයිල් එක ඇගේ මොබයිල් එකක් නෙමෙයි. අතරව කල්පනා කරනවා ඉම්ලිගෙන් ඇයි ඉන්න තැන ගැන ඉඟියක්වත් අහගන්න බැරි වුණා නේද කියලා. හැබැයි ඉතින් අතරවට මතක් වෙනවා ඉම්ලි කතා කරපු තැන ඉඳගෙන බෑග්‍රවුන්ඩ් එකේ ගන්ටාරවල සද්ද ඇහුණා නේද කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉම්ලි ඉන්නේ දේවාලයක කියලා ඔහු තේරුම් ගන්නවා. අතරව දෙවියන්ට ස්තුතිවන්ත වෙලා ආපහු කියනවා ඉම්ලි හොම ඉන්න මං අනිවාර්යයෙන්ම ඔයාව හොයාගන්නවා. ඉතින් අතරව කොහොම හරි අර පූජාව තියෙන තැනට එනවා. හැබැයි ඉතින් එතන ධෛර්යය ඉම්ලි දෙන්නම නැහැ. ධෛර්ය ඉම්ලිට බැන බැන ඇව එක්කරගෙන යන ගමන් ඉන්නේ. ධෛර්ය කියනවා මැඩම් මෙතන ඔයාට ඕන ඕන විදිහට හැසිරෙන්න බෑ. ඔයා මව වන්දන උත්සාහ කරොත් ඔයාට මං කවුද කියලා අමතක වේවි. දැන් කරුණාකරලා කායකට නගින්න. ඉම්ලි ධෛර්ය කියන දේ අහන්නේ නැති තැන ධෛර්ය බලෙම වගේ ඉම්ලිව කායක ඇතුළට දානවා. ඔහු කියනවා මැඩම් මං හොඳ මනුස්සෙක්. හැබැයි ඉතින් ඔයාගේ මේ මුරණ්ඩුකම නිසා මට ගෑනු කට්ටියට නරක විදිහට සලකන්නත් සිද්ධ වෙලා. ඒ අතරේදී අතරව ඉම්ලි කේකේ කෑ ගහනවා. ඔහු ඉන්නේ අර මිනිස්සු ගාව තාමත් ඉම්ලිව හොයන ගමන්. ඒ අතරේදීක මනුස්සෙක් කෑ ගහනවා. අනේ දෙයියනේ මගේ කායක. අර මිනිහා මගේ කායක හොරකම් කරගෙන යනවා. කවුරුවත් නැද්ද? අසරවට ඒ කතාව ඇහෙනවා. ඔහු තේරුම් ගන්නවා මේ විදිහට කායකක් හොරකම් කරගෙන ගිහිල්ලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි ධෛර්ය කියලා. අතරව දකිනවා ඈත යන කායක. ඔහු කල්පනා කරනවා මේ පරණම් තමට මගෙන් බේරෙන්න බෑ ධෛර්ය. මං තමුන්ව ඉතුරු කරන්නේ නෑ. ඉම්ලි කායකේ පිටිපස්සෙන් ඉඳගෙන කායකේ ජනේලෙට ගහනවා ඇයව බේර ගන්න කියලා. අතරව ඉම්ලිව දකිනවා. හැබැයි ඉතින් ධෛර්ය වේගෙන් කායක ඩ්‍රයිව් කරගෙන යන ගමන් අතරව දවගෙන ආපු වේගෙට එකපාරටම ඔහු බිමට ඇදගෙන වැටෙනවා. ඉම්ලි තින්නේ හොඳටම අඬන ගමන් ඒ වෙලාවේදී දෙවමෑනියන් විදිහට ඇඳගත්තු පොඩි දරුවෙක් එනවා අතරව ගාවට. මේ දරුවා කියනවා හැමදිනටම ජීවිතේ එක එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒ ප්‍රශ්න හැම එකකටම සාර්ථකව මුහුණ දීලා ජීවිතේ ඉස්සරහට යන අයට තමයි අපි නිර්භීතයි කියලා කියන්නේ. ඔයාගේ මොන හරි දෙයක් නැති වුණාද? ඇය එහෙම අතරවගෙන් අහනවා. අතරව කියනවා ඔව් පුතේ මගේ හොඳම යාළුවා මගෙන් ඈතට ගිහිල්ලා. එතකොට මේ දරුවා කියනවා හරියට සීත දේවමෑනියන් රාම දෙවියන්ගෙන් ඈත් වුණා වගේද? ඔයා සමහර විට ඒ කතාව දන්නව ඇතිනේ. හැබැයි ඉතින් රාම දෙවියනුත් ගොඩක් දුකෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ එයා ගොඩක් නිර්භීත විදිහට සීත දේවමෑනියන්ව හොයලා තියෙනවා. අන්තිමට සීත දේවමෑනියන්ව හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයා දුක් නොවී ඉන්නකෝ. ඔයාටත් වාගේ හොඳම යාළුවා හොයාගන්න පුළුවන් වේවි. අතරව අහනවාගෙන් ඔයාට හොඳටම විශ්වාසයිද? ඒ අතරවගෙන් අහනවා ඔයාට තිබ ඇති නේද? ආ මෙන්න මේ වතුර ටික බොන්න. අතරව වතුර බීලා ඒක අපව දෙන්න හදද්දි මෙතන දේවමෑනියෝ වගේ හිටපු දරුවා පේන්න නෑ. ඔහු පොදම වෙනවා ඇයි කොහටද ගියේ කියලා. ඊට පස්සේ අතරවට පේනවා ඔහුගේ ඉස්සරහ තියෙන දේවමෑනියන්ගේ රූප. ඔහු හැමම දෙවියන් වඳිනවා. ඒ වගේම කල්පනා කරනවා මට හැමදාමත් දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ මගේ දෙවියන්ගේ. හැබැයි අද මට ඉම්ලිගේ දෙවියන්ගේ ආශිර්වාදයත් හම්බ වෙලා තියෙනවා. අනික ඔබ වහන්සේ මට පොරොන්දු වුණානේ මට ඉම්ලිව හොයාගන්න පුළුවන් වෙනවා කියලා. දැන් ඉතින් මං ඉම්ලිව හොයාගන්න එක කාටවත් නතර කරන්න බෑ. ධෛර්ය තවදුරටත් ඉම්ලිට කියනවා මැඩම් මෝඩ විදිහට හැසිරෙන්න එපා. මං මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරනකන් ඔයාට මාත් එක්ක ඉන්න සිද්ධ වෙනවා. ඒ අතරෙදි අතරව දුවගෙන යන ගමන් ඉම්ලිව හොයාගෙන දේවිකා යසෙ කෑ ගහනවා.
අපි අට්ටුයිම් ලේ දෙන්න මගේ ඉවසීමේ සීමාව ටෙස්ට් කරනවද කොහෙද දෙවියත් කියනවා දැන් ඉතින් පෝෂාව ඉවරයිනේ එහෙත් තාමත් මෙයලා දෙන්නකන කිසිම ආරංචියක් නැහැ දෙවිකා කියනවා උදේ මං ඉම්ලිට කිව්ව බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන යන්න කියලා හැබැයි නෑ තියෙන මුරණ්ඩුකමට කෑම කෑවෙත් නෑ එයා කිව්වේ මේ උපවාසය රකින්නවා කියලා අනේ මන්දා මේක නම් ඒ තරම් සුබ දෙයක් නෙමෙයි එතින් රුද්‍රරාණ කියනවා ආකාශට පුතේ මල්ලිට කෝල් එකක් ගන්නකෝ මේ දැම්මම ගන්න මල මේ ළඟට මොකද වෙන්නේ කියලා